ආදරෙන් පිළිගන්න ඔයාලා හැම වොයිස් ටී යූටියුබ් චැනල් එක. අද මම කතා කරන්නේ හේලෝ RS 4 Plus smart watch එක ගැන. මේ තියෙන්නේ අපේ හේලෝ smart watch එක. එතකට දෙයක් කියන්නේ කලින් මම මේක පොඩි ට්‍රේලර් එකක් කරා. අද කරන්නේ මාස 6ක් මම දැන් මේක පාවිච්චි කරා. මේක දැන් ගන්න කෙනෙක්ට මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න. බලලා ඔයා තේරෙන්න ගන්න ඕන මේ watch එක ගන්නවද නැද්ද කියලා. ඒක තමයි වටින වීඩියෝ එකක්. ඔයාලා ඔයිස් ටී subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාලට මේ වීඩියෝ දෙයක් අහන්න තියෙනවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එක දාන්න. වීඩියෝ එකට ලයික් කරන්න. අපි දැන් යමු වීඩියෝ එකට. කොහොමද මේ watch එක මාසයක් තිස්සේ මම පාවිච්චි කළා? මොකද්ද experience එක? watch එක කියන්නේ දෙයක් නෑ. අපේ වචන කියනවා watch එක සුපිරි. මේ ගානට සුපිරි watch එකක්. මේකේ තියෙනවා SpO2 sensors, ඒතර heart rate monitors, sleeping monitors. ඒ ඔක්කොම ගොඩාක් 100ක් නිරවද්‍ය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ තව ඔයාලට මේකේ workout modes තියෙනවා ගොඩක්. ඊට පස්සේ online watch faces තියෙනවා, custom watch faces ගොඩක්. මාරම ලස්සනට හදාගෙන බල AMOLED display එකක් තියෙන හින්දා මේ watch එක මාරම quality එකක් තියෙන්නේ. දැන් මේ watch එක සාමාන්‍යයෙන් අද මම මේ video කරන දවසේ 15,000 14,000 අතන මුදලකට ලංකාවේ මේ watch එක විකිනෙනවා. ඉතින් මේ watch එකේ තව දෙයක් තියෙනවා කියන්න හොඳ නරක දෙකම මම මේ video එකේදී කියනවා. මේ watch එකේ ඔයාට සාමාන්‍ය සිලිකන් පටියක් තියෙන එකක් සහ මේකේ මැග්නටික් පටියක් තියෙන එක. මැග්නටික් පටිය ගොඩක් කට්ටිය කියලා තිබ්බ හොඳයි කියලා. නමුත් මගේ එක්ස්පීරියන්ස් එක අනුව මේකේ මැග්නටික් පටිය එච්චර හොඳ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් බස් වල යන කෙනෙක්. මට වෙච්ච වැඩක් මම කියන්නම්. වොච් එක වැඳගෙන ගියා. ඊට පස්සේ බස් එකේ තියෙන පොඩි අර යකඩ බාස් තියෙන යකඩ බාහිර වොච් එකේ මැග්නටික් පටිය ඇරලා වොච් එක අලවගෙන බිමට වැටුණා. ඒ වටලත් ප්‍රශ්නයක් නැහැ. ඔච්චර හොඳ තියෙනවා. නමුත් මම කියන්නේ මැග්නටික් පටිය හොඳයි, ලස්සනයි, සේෆ්ටි. නමුත් සිලිකන් මේ පටිය තරම් ඔයාලට බලන්න මේ සිලිකන් පටිය තරම් මැග්නටික් පටිය මට රෙකමෙන්ඩ් කරන්න බෑ. ඔයාලා ගන්නවා නම් මැග්නටික් පටිය ගන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් සිලිකන් මේ පටිය තරම් මැග්නටික් පටිය සේෆ්ටි නැහැ. ඔයාලා ගත්තත් මැග්නටික් පටිය නේද පුළුවන් නම් සිලිකන් පටිය තියෙන එකක්, සිලිකන් ස්ට්‍රැප් තියෙන එකක් ඔයාලා පුළුවන් නම් ගන්න. ඊට පස්සේ අපි මේ කතා කරමු බැටරි ලයිෆ් එක ගැන. මේක බැටරි ලයිෆ් ඇත්තම ගොඩක් හොඳ ඇඩ්වර්ටයිස් කරලා තිනවා. මම හිතන්නේ දවස් 10ක් විතර මේක තියාගන්න පුළුවන් කියලා. ඒක ඔයාලා පාවිච්චි කරන විදිහ අනුව මේක බැටරි ලයිෆ් එක වෙනස් වෙනවා. මම මේකේ සාමාන්‍යයෙන් මගේ WhatsApp notification, FB notification ඔක්කොම එනවා මේකට දාලා තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දී notification එනවා හැම දෙයක්ම එනවා. ඉතින් එහෙම තියෙද්දී track වෙන්න දාලා තියෙනවා, sleeping monitors ඔක්කොම දාලා තියෙනවා. ඉතින් ඒ විදිහට වෙද්දී මේකේ බැටරි ගොඩක් දවස් 10ක් තියාගන්න බෑ. බොරු කියන්න ඕනේ නැහැ. නමුත් කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් 6ක් වගේ තියාගන්න පුළුවන්. චාර්ජ් එක චාර්ජ් කරත් ඉක්මනටම මේක චාර්ජ් වෙනවා. දැනට මේකේ OS එක ගැන කතා කරොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඔපරේටින් වෙන විදිහ, ස්ටක් වෙන විදිහ එහෙම කිසිම ප්‍රශ්නයක් මේ විදිහ තාම මාසය ගිහිලා මට ඇවිල්ලා නැහැ. ඊට පස්සේ වැදගත්ම දෙයක් මේක වතුරට කොහොමද ඔරොත්තු දෙන්නේ? මේක shower එකේ දුනත් කිසි ප්‍රශ්නයක් නැතුව මම පාවිච්චි කරනවා. මුත් ඔයාලට රෙකමෙන්ඩ් කරන්නේ නැහැ මේක ආනකට පාවිච්චි කරන්න කියලා. නමුත් මම පාවිච්චි කරලා දිනවා. මට නම් කිසිම ප්‍රශ්නයක් කියලා නැහැ. ඉතාමත්ම වැදගත් දෙයක් තියෙනවා කියන්න. මේ watch එක කොච්චර වතුරට ඔරදු දෙන, කොච්චර සුපිරි watch එකක්ද කියන්නේ. විනාඩි 20ක් වතුරට නැති වෙලා තිබ්බා හම්බෙච්ච watch එකක් මේක. මම බලාපොරොත්තු වත්තර ගත්තා පොඩි ඇලවාරක අඩි 2ක් විතර යට අලබාරක මේ වොච් එක නැති වුණා. දෙකක් දෙකමාරක් ඉදිරියට ප්‍රෙෂර් එකක් ටිකක් තියෙනවා. ඉතින් ඒ වතුර ප්‍රෙෂර් එකක් තිබිලා විනාඩි 20ක් ගිහිල්ලා මේ වොච් එක හම්බ වුණා. අතින් ගැලවුණා මගේ මෙතනින් පටිය ගැලවිලා. ඒක මගේ වරද්දක් හින්දා වුණේ. වොච් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් වැදගත් දේ අපිට ගන්න තියෙන දේ එතනින් විනාඩි 20ක් ගිහිල්ලත් මේ වොච් එක වතුර යට තිබිලා බේරුණා. තව දෙයක් තියෙනවා කතා කරන්න. මේ වොච් එකෙන් ඔයාලට කෝල් ආන්සර් කරන්න බෑ. කෝල් එකක් ආවොත් ඔයාලට කට් කරන්න පුළුවන්, මෙතනින් ඩික්ලයින් කරන්න පුළුවන්. ඔයාලට ආන්සර් කරන්න බෑ. නමුත් එක්ක ඔයාලට මෙතන ඩිස්ප්ලේ එකෙන් බලා ගන්න පුළුවන්, මැසේජස් ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. නමුත් කෝල් ආන්සර් කිරීම හැකියාවක් නැහැ. මම හිතනවා ඉතින් කෝල් ආන්සර් කරන්න හැකියාවක් නැති වුණාට මේකේ තියෙන ෆීචර්ස්, මේකේ ඩිස්ප්ලේ ක්වලිටි එක, ඒ හැම දෙයක් ගත්තාම ඒක නැතුවට කමක් නැහැ. මාස 6ක් මම මේක පාවිච්චි කරා. ඉතින් මොකක් හරි ඔයාලට මේක සම්බන්ධව දැනගන්න දෙයක් හරි ගැටලුවක් හරි තියෙනවනම් පළල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න, මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. වොයිස් ටීවී සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම් සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වීඩියෝ එක ලයික් කරන්න. එහෙනම් අපි ගිහිල්ලා ඉන්නවා.